කතානායක ගරු මහින්දයාපා අභිවදන මහතාට එරෙහිව විශ්වාස භංගත්වය පිළිමත යෝජනාවට සභාව එකඟද? තාබුට එනම් සීනුව නාද කර. ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම තම තමන්ගේ ආසනවල ඉඳ ගන්න. ගරු මන්ත්‍රීතුමාලා ඉඳ ගන්න. ගරු මන්ත්‍රීතුමාලාට විශේෂයෙන් දැනුම් දෙන්න තියෙන අද දිනේ ගරු කතානායකතුමාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාවේදී යෝජනාවට පක්ෂ අය කොළපාටිනොත් යෝජනාවට විපක්ෂ අය රතුපාටිනොත් ඡන්දය සලකුණ කරන අවස්ථාව තියෙනවා. සියලුම දෙනා වාඩි වෙන්න කරුණා කළා. නිශ්ශබ්ද වෙන්න. තම තමන්ගේ ආසනවල ඉඳ ගන්න ගරු මන්ත්‍රීතුමාලා. ගරු මන්ත්‍රීතුමාලාගේ නම තිරේ නිවැරදිව සටහන් වෙනවද කියලා බලන්න. මාගේ දකුණු පස ඉන්න ගරු මන්ත්‍රීතුමාලා තුමියන්ලාට ඡන්දය දෙන්න නොලැබුණු අය අවස්ථාව නොලැබුණ කෙනෙක් ඉන්නවා නම් නැගිටින්න. කරුණාකරලා ගරු මන්ත්‍රීතුමාලා වාඩි වෙන්නේ නැත්තම් ඡන්දය දීපු අය නොදීපු අය බලා ගන්න අමාරුයි. ගරු නන්දසේන මන්ත්‍රීතුමා යෝජනාවට පක්ෂද විපක්ෂද? විරුද්ධයි. විපක්ෂයි. විපක්ෂයි. තවත් දකුණු පස ආණ්ඩු පක්ෂ මේ අපේ සභානායකතුමා විපක්ෂයි. විපක්ෂයි. විජිත බේරුගොඩ ගරු මන්ත්‍රීතුමා විපක්ෂයි. තවත් ගරු මන්ත්‍රීතුමන්ලා කරුණාකරලා මන්ත්‍රීතුමන්ලා ඉඳගන්න. මාගේ වම්පස ඉන්න ගරු මන්ත්‍රීතුමන්ලා තුමේ ඡන්දය දීමට අවස්ථාව නොලැබුණ කෙනෙක් ඉන්නවා නම් නැකිට. ගරු පෞසි අමතුමා යෝජනාවට පක්ෂද විපක්ෂද? විපක්ෂයි. විපක්ෂයි. රාධකිෂන් ගරු මන්ත්‍රීතුමා පක්ෂද විපක්ෂද? පක්ෂයි. පක්ෂයි. ගරු කතානායක මහින්දයාපා අභිවදන මහතාට එරෙහිව විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනා පිළිබඳ ඡන්ද විමසීම විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාවට පක්ෂව ලැබූ ඡන්ද සංඛ්‍යාව 75යි විරුද්ධව ලැබූ ඡන්ද සංඛ්‍යාව 117යි ඡන්දය දීමේ වැළකී සිටි සංඛ්‍යාව නැත. ඒ අනුව වැඩි ඡන්ද 42ක සංඛ්‍යාවකින් යෝජනාව පරාජයට පත් වී ඇති බව මෙම සභාවට දැන්වීමට කැමැත්තෙමි. C News අපිව දැන්ම subscribe කරන්න.